මෙන්න මේ කහවනු පහරගෙන ගිහිල්ලා මට අඹ රැගෙනේ. අවසර. මහා ඇමතියා. පුරොහිත්තුමනි. මේ කහවනු හතර රැගෙන ගොස් අර අඹ වෙලෙන්දාගෙන අඹ රැගෙන එනු. එහෙමයි. මහා ඇමතිමනි. මෙන්න මේ කහවනු තුන රැගෙන ගොස් අර වෙලෙන්දාගෙන් අඹ ටිකක් රැගෙන එන්න. අවසර. සෙන්පතිය. මෙන්න මේ කහවනු දෙක රැගෙන ගොස් අඹ අරන් එව. එසේ ඇමතුමනි. දොඩුපාල. සෙන්පතිතුමනි. මෙන්න මේ රන් කහවනුව රැගෙන ගිහින් අඹ අරන් වරේ. එසේ. මොකද බලතෝ මේ මාලිගාවේ ඉස්සරහටලා බෙරිහන් දෙන්නේ? ඈ මොනතෝ ගාව තියෙන්නේ? දෙව්ලොව රසාම. බහිතුවද මේක සල්පිලක් කියලා? ඈ රාජමාලිගාව ඉදිරිපිට ඉඳගෙන රාජමාලිගාවේ මිනිස්සුන්ට බාධා වෙන විදියට හැසිරීම නිසා උඹේ ඔය අඹ කරත්තෙම රාජසන්තක කරන්නයි කියලා රජතුමාමට අනකොලා. දැන් තෝත් මට කියලා උල තියාගන්න නැතුව මෙතන පලේ 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 බලයි පලේ. අවසර සෙන්පතිතුමනි, රන් කහවනුවට අඹ කරත්තෙන් හරි අඩම්ම හම්බුණා. අගේ යගේ ඇමතුමනි, කහවනු දෙකට අඹ ගෝණි අම්ම ලැබුණා. කදිමයි සෙන්පතිය, කදිමයි. මහ ඇමතිමනි, කහවනු තුනට අම්ම වට්ටි අම්ම හම්බුණා. විශිෂ්ටයි ඇමති, විශිෂ්ටයි. පුරොහිත්තුමනි, කහවනු හතරට අඹ ගැඩි හතරම්ම හම්බුණා. ප්‍රීති මහ ඇමති, ප්‍රීති. මෙන්න රජතුමනි අඹ ගෙනාව. අඹ ගෙඩියක් කහවනු පහක්. ඒ කියන්නේ පුරෝහිත, මගේ රටවැසියන්ගේ තත්ත්වය බොහොම සතුටුදායකයි. ඒ කියන්නේ පුරෝහිත, වහාම බදු වැඩි කළ යුතුයි. එසේ රත්තුමනි, එසේ.